අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 29 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔහු අත්අඩංගුවටගෙන තිබෙන්නේ මුදල් විශුද්ධිකරණයේ වැළැක්වීමේ පනත යටතේ. ඔහු ශ්‍රී ලංකාවේ පුද්ගලික බැංකුවක තිබෙන ඔහුගේ ගිණුමකට ඇමරිකා එක්සත් ජනපදයේ සිට රුපියල් 1,72,58,399ක මුදලක් ලැබී ඇති බවටයි වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වෙනිගොස් තිබෙන්නේ මෙම මුදල් යම් ආකාරයකින් වෙනත් අයගේ මුදල් ගිණුම්වලට අනවසරින් පිවිස ලබා ගන්නා මුදල් වලින් ලැබෙන කොටස් බවයි. මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම විමර්ශන ආරම්භ කරනු ලැබුවේ පසුගිය 2020 අප්‍රේල් මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ලැබුණා. රුපියල් මිලියන 1400ක් එම නැත්නම් රුපියල් කෝටි 140ක පමණ මුදල් ශ්‍රී ලංකාවේ බැංකු ගිණුම්වලට ලැබී ඇති බවත්, ඒ වගේම එම මුදල් ලැබී ඇත්තේ විදේශ රටවල විශේෂයෙන්ම ඇමරිකාවේ වැනි රටවල සිටින පුද්ගලයින්ගේ ගිණුම්වලින් අනවසරයෙන් අන්තර්ජාලය හරහා පිවිසීමෙන් ලබාගත් මුදල් බවත් මේ පැමිණිල්ලේ සඳහන් කර තිබුණා. ඒ වගේම වීසා ඉන්ටර්නැෂනල් ආයතනයේ මගින්ද මේ ගැන දැනුම් දීමක් කර තිබෙනවා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය විමර්ශන ඒකකයත් ඒකකයේත් සහය ඇතිව මේ විමර්ශන සිදු කර තිබෙනවා. ඒ අනුව පසුගිය අප්‍රේල් 20 වෙනිදා සිට මේ දක්වා කාලය තුළ මෙවැනි වැරදි සිදු කළ පුද්ගලයින් 36 දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා මේ පුද්ගලයාත් සමග. තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදු කරනු ලබනවා. විශේෂයෙන්ම විවිධ ජාවාරම් කරුවන් විසින් අන්තර්ජාලය හරහා විවිධ උපක්‍රම භාවිතා කරමින් අනෙක් අයගේ ගිණුම්වලට පිවිස ඉන් පසුව ඒවායින් ලබා ගන්නා මුදල් ඉලෙක්ට්‍රොනිකව මේ ආකාරයට විවිධ පුද්ගලයින්ට ගේ ගිණුම්වලට තැන්පත් කර එමගින් ලබා ගැනීමේ ජාවාරමක් මේ ආකාරයට අනාවරණය වෙන්නේ. මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන ඒකකය මගින් තවදුරටත් පරීක්ෂණ සිදු කරනවා. ඔබත් නිරන්තරයෙන් මතක තබා ගත යුතුයි අන්තර්ජාලය හරහා ගනුදෙනු කිරීමේදී ඔබට මුරපදයක් නැත්නම් පාස්වර්ඩ් එකක් තිබෙනවා. ඒ වගේම ඔබේ ගිණුමට පිවිසීමට යම් ක්‍රමවේදයන් තිබෙනවා. ඒ වගේම නිරන්තරයෙන් මේ ගැන අවධානයෙන් සිටින්න අවම වශයෙන් දින 2-3කට වරක්වත් ඔබේ ගිණුමට පිවිස ඔබේ ගිණුමේ ශේෂය එමන් නැත්නම් බැලන්ස් එක හරියාකාරව තිබෙනවද කියලා බලන්න. ඒ වගේම ක්‍රෙඩිට් කාඩ්පත් යම් පාර්ශ්වයක් වෙත ලබා දීමේදී දත්ත හොරකම් කරන්නට පුළුවන්, ඒ ගැන සැලකිලිමත් වන්න. ක්‍රෙඩිට් කාඩ් තවත් පාර්ශ්වයකට දී බොහෝ වේලාවකින් ඔබට ලැබෙන අවස්ථා තිබෙනවා. ඒ අවස්ථාවලදී මෙවැනි වංචනික ක්‍රියා සිදු වෙන්නට පුළුවන්. එහි දත්ත එහි අංක උපයෝගී කරගෙන විවිධ වංචනිකයින් විසින් සුදු කරපටි අපරාධ නැත්නම් වයිට් කොලර් ක්‍රයිම්ස් සිදු කිරීමට හැකියාවක් තිබෙනවා. මේ නිසා නිරන්තරයෙන්ම අන්තර්ජාලය හරහා මූල්‍ය ගනුදෙනු කිරීමේදී ඔබේ ගිණුමේ සුරක්ෂිතභාවය ගැන නිරන්තරයෙන් සැලකිලිමත් වන්න. ඔබේ මුරපදය, පාස්වර්ඩ් එක, ඒ වගේම ඔබේ ගිණුමේ හඳුනා ගැනීමේ පදය, මේ සියල්ල සම්බන්ධයෙන් අවධානය යොමු කර කටයුතු කරන්න. එසේ නොවුනොත් ඔබත් සමහර විට මෙවැනි මූල්‍ය අපරාධකරුවන්ගේ වංචාවක විඳිතෙක් බවට පත් වෙන්නට පුළුවන්. Breaking.lk